रानील विक्रम सिंह महात्म्य के प्रधान आंडुआ आवाहन ये वसर पहा तिबुना पहले दिल वो ओन दे अक्कर गान अबे एक आले एक ऐसी लगी आप हा आप हो राज बक्सला आंडुआ गान ना बोलते आप हो ये गोल लड़ते ना उन लांग काव्य का तिबुना भी हम इन ने किला इमी देखा महात्मा मांगे करने हर यू फिनिश हर ऐसी लगी है ना मुकदर आर मांगे हुआ आगे आप ही මේකේ තියෙනවා වගේම ඉන්ඩිපෙන්ඩන්ට් ජස්ටිස් මෙකැනිසම් එකක් හදන්න තිහෙන් එකකින් යෝජනා කළා අපි ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර ඒ මෙකැනිසම් එක හදන්න කටයුතු කරා කරුණාකරලා අමතක කරන්න එපා මමයි මේ බිල පාර්ලිමේන්තුවට ගෙනාවේ ඔෆිස් ෆෝ මිසින් පර්සන්ස් එකේ පළවෙනි එක අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටවීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාව මට තාම මතකයි ගේන්න හදනකොට ඒ ගෙනාවු දවසේ මම මේක පාර්ලිමේන්තු සභාගර්භයේ කියනකොට අද පාණ්ඩුවේ ඉන්න අය මාව වට කරගෙන මට ගහන්න ආවා එතකොට අපේ මන්ත්‍රීවරු ඇමතිවරු මාව ආරක්ෂා කරන්න මගේ ඉස්සරහ ඉඳගෙන තමයි අපි ඒ පනත තහවුරු කරා විතරක් නෙමෙයි අන්තිමට ඒක පිහිටෙව්වා ඔක්කොම පිහිටවලා 2019 अंतिम आयव्यय सकाश करोटाएमपीए के दंत लंकावीन सियलु अतुदाहे ज्ञाति ज्ञाति प्रधान दाकुने वितरकने में उतुरे उतुरे वितरकने में दाकुने सियलु देनाटम अर परीक्षण अतुदाहच स्वभाव एवगन हितलट वांदी गेवन काम हेम मासम रुपया हयदाह देन्न तींदु कर एक ඊට පස්සේ reparations unit reparations කියන්නේ හානිපූර්ණේ අන්හරි හානිපූර්ණේ සඳහා ඒ පනත පාස් කරා ඒ පනත පාස් කරා ඒ පනත් දෙකක්ම ඊට පස්සේ සත්‍ය කොමිසම සඳහා කැබිනට් පත්‍රිකාව අපි හදලා කැබිනට් එකට ගෙනිච්චා නමුත් ඒ වෙනකොට සිරිසේන ජනාධිපතිතුමා මේක බලන්න ඕනේ කිය කී කී කිය प्रधान प्रधानमंत्री महाभियोगे अंदेवल करान बेलवा नमूत बलपुनी साम अभी द्रोहिंकी लेबल दौद द्रोहिंकी जनता පවුල අය තාත්තා වෙනම අම්මා වෙනම බස්සල ගියේ දරු බවුල රැක ගන්න කියලා. ඒ වගේ අපරාධකින් බේරුණ අපි ওই යුද්ධයේ ওই අවසාන ප්‍රතිඵලයේ නිසා තමයි අපි ඒට හිත සැහැල්ලු කරගන්නේ. ඔබතුමාලට හිතුනේ නැත්ද මේ ඇත්තේ කොයිතරම් සුවදක් තිබුණද කියලා මේ පිළිබඳව සාධාරණව බලලා මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න අපේ රටට කියලා. මේ මේ උදව් කරන්න තමයි මේ අපි මේ උදව් කිරීමට තමයි මේ අපි ඒ තියෙන 2014 තිබුණ ජාත්‍යන්තර පරීක්ෂණය අපේ අතට ගත්තා එකක් අනිත් එක 2009 ඒ යුද්ධ වෙලාවේ මන්තරන් සන්තෝෂ වෙන්නේ නැති ඇති මොකද මමත් හිටියේ මම පෙන්නුවේ අපි
හැංගි හැංගි ඡන්දේ දාන්නත් උනේ. ඇත්ත වශයෙන්ම එල්ටීටී සංවිධානයේ පරාජය වෙච්ච එකගේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඒ වෙලාවෙත් මම කිව්වා මගේ කතා බලන්න මෙතෙන්දි හරි දැන් ඒක ඉවරයි. අර කිව්ව විදිහට ඉතාමත්ම භයානක ත්‍රස්තවාදයක් අර මේ රටේ තිබුණා කෝචි පිපිරුවා සෙන්ට්‍රල් බෑ ඒ පැත්තේ දෙමළ ජනතාවටත් ඒ වගේම ප්‍රශ්න තිබුණා. දෙමළ ජනතාවටත් ඇත්තරම පොඩි සහනයක් ලැබුණා මොකද නැත්තම් ඒගොල්ලන්ගේ ළමයි බලහත්කාරයෙන් ඇදගෙන යනවා යුද්ධයට. මේ වගේ තැනින් තැන බෝම්බ වැටෙනවා ඒ සියල්ල එක්ක මේ ආණ්ඩුවට තිබුණේ ඒකත් එක්ක මේ සිංහල බහුතරවාදී මානසිකත්වයක් හදාගන්න හදන්න නැතුව මමයි රජා කියලා මහවංශයේ සීන් එකක් එක් කරගන්නේ නැතුව ඒ වෙලාවේ දැන් හරි මේක වුණා දැන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැටියට අපි ඔක්කොම එකතු වෙලා රට හදමුයි කියලා කියන්න පටන් ගත්තා මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් තිබුණා ඇත්ත වශයෙන්ම ඒ වෙනස කරන්න පුළුවන්ුත් පුළුවන් හයියත් ඒ වෙලාවේ තිබුණේ මහින්ද රාජපක්ෂට හැබැයි මොකද හේතුවකට පොඩ්ඩක් महाराज सीन ने कोलवट गया ब्रेकिंग डॉक्टर की